पहलो की खौर भर के नेक भावनाव के लखियन वचने अट दीलतीन परिवर्तन अक्तियन वा तम तमं विते हदागिन तीन तम तमं बलापुरुत्वेन इतरा इलाक्य अक्तियन वा अरमुन अक्तियन वा ए इलाक्य ඒ අරමුණ තුළ තියෙන කාරණාවල් අපි නිකන් උරගාල බලනකොට වගේ දුටුවා මේ බොජ්ජංග හත අස්සේ තියෙනවා කියලා. ඒ ටික ගැන අද අපහු විස්තර කළොත් එහෙම අපේ සමහරක් වෙලාවට समारंगलवांग भावनावे परमार्थे न तम भावनावे अभिमतार्थे हुंद अवदाने इन्नवा कियनेक औ एहेम आर्थे कुत तियनवा एहेम आर्थे कुत तियनवा एकट अपि कियनवा सतिय कियन तवात समहार गुरुकुल वल्ल सह भावना प्रगुण करने तो हरि मनापाई विपस्सनाव की वचने विदर्शनाव की वचने तो हेम केला सिद्धु करने विदर्शनाव तुले उड़के लाटे के नो गैमुरु विपस्सनाव की वचने दी भाविता करना क्रमे तमाई ऐतिवीव පැවතීම නැතිවීම කියලා කියන මේ කාරණා තුන ධර්මතා තුන ගොඩක් වෙලාවට මෙනෙහි කරනවා රූපේහි ඇතිවීම මෙහෙමයි වේදනාවේහි ඇතිවීම මෙහෙමයි සංඥාවේහි ඇතිවීම මෙහෙමයි සංස්කාරයේහි ඇතිවීම මෙහෙමයි විඥානයේහි ඇතිවීම මෙහෙමයි වගේම ඔය කියපු කාරණාවන් වල පැවතීම මෙහෙමයි නැතිවීම මෙහෙමයි කියලා. හැබැයි ඒකත් හරි. නමුත් සතිපට්ඨාන භාවනාව සිදු කරන අය වුණාම අපිටත් තේින්ද ගත්තා ආශ්වාසයේ දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් සිතුවිල්ල දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් वेदनावधिया बलागनिंद पुलवन्नम प्रीति दिया बलागनिंद पुलवन्नम वेदनावधुहां प्रीति आयति विनवा दुख वेदनावधिया बलागनिंद पुलवन्नम सप वेदनावधिया बलागनिंद पुलवन्नम अपिटत पेंड पटंगत्ता में हेम देकटम तीनवा अतिवीमक अवतीमक नतिवीमक धम्म विचय धर्मता विनिश्चय संप्रजान्य योनिसो मनसिकारे තව කෙනෙක් විශේෂයෙන් මට තායිලන්තයේදී හම්බ වෙච්ච ඇත්තුන්ගේ බැලුවත් ඒ ඇත්තෝ වීරියට බහුලයි වීරිය අධිකයි කියලා කියන්න පුළුවන් වීරියවන්තයි ඒ ඇත්තන්ට සිහිය ගැන හෝ සම්පජාන ගැන හෝ තියෙන අදහසට වඩා ඒව තියෙට ඕන නම් ඊටත් එහා මේක උත්සාහයෙන් කරන්න ඕන බවක් ශක්තිවන්තකමක් එක්ක යන්න ඕන බවක් මහිතන අවස්ථාවක් තියෙනවා අපේ අතු ගවත් එක තියෙන්නත් පුළුවන් භාවනාව කියලා කියන්නේ හොඳ උද්‍යෝගිමත්ම දෙයක් වෙන්න ඕන කියලා එයා එතකොට සිහිය කියලා කියන හුදෙක් බලාගෙන ඉන්නවා දකින්නවා කියන අදහස තුල නෙවෙයි පළපදියම් වෙන්න හිතන්නේ අපි සාමාන්‍යයෙන් අර කතා කරන විපස්සනාව තුලත් නෙවෙයි නැත්තම් සම්පජඤ්ඤය තුලත් නෙවෙයි
ධර්මතා විනිශ්චය කියලා කියන ධම්ම විචේ තුලත් යෝනිසෝමනසිකාරය තුලත් නෙවෙයි යා නතර වෙන්නේ ඉන්හාට ගිහින්න අර වීරිය ඇති වෙන විදිහට කරුණු දකින්නවා කියන ඒක භවනාවේ පරමාර්ථය අරමුණ කියලා හිතන පිළිසිකුත් ඉන්නවා තවත් පිටසක් ඉන්නවා භාවනාව වනාහි ප්‍රීතිය දනවන දෙයක් විය යුතුමයි භාවනාව වනාහි ප්‍රීතිමත් භාවයක් ඒ කියන්නේ මානසික වූ මානසික වූ අපිට දැනෙන චෛතසිකව දැනෙන යම් කිසි වූ ප්‍රීතිය බලාපොරොත්තු වෙන මානසික සහනයක් බලාපොරොත්තු වෙන එහෙම පිරිසකුත් තියෙනවා එහෙම සිටවිල්ලකුත් ඔයත් ගවත් තියෙන්න පුළුවන් ලෝකයා ගාව තියෙනවා එතකොට ප්‍රීතිය කියන දේ තුරිනුත් නතර වෙන්න පුළුවන් විත්‍යක් හෝ ප්‍රීතියට යන්න හෝ ප්‍රීතිය තුල ඉන්න පුළුවන් බවකුත් දේශනාවේ සඳහන් වෙනවා බොජ්ජංගවල සඳහන් වෙනවා ඒ කියන්නේ යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් චෛතසිකව ප්‍රීතිමත් වෙලා ඉඳ ඒකෙනාට හුස්ම බලන්නේ නැතුව ශරීරය බලන්නේ නැතුව වේදනාව බලන්නේ නැතුව සිතවිල්ල බලන්නේ නැතුව නමුත් හිතේ තියෙන නිස්කලංක භාවය විතරක් ගොඩක් ඇත්ත හිතන දෙයක් මේක හිත ඒකතෙන් කරගන්න තියෙනවා නම් ඒක තමයි ලොකුම දේ ආදි වශයෙන් හිතන අදහස් ඔබ අපි ගාව තියෙන්න පුළුවන් තියෙනවා ඒ කියන තැනත් මේ බොජ්ජංගස්ස තියෙනවා ඊළඟ එක තමයි සමහර කෙනෙක් බලාපොරොත්තු වෙනවා කෙනෙක්ගේ භාවනාව කියන්නේ කායික මුදු සහල්ු භාවයෙම වෙන්න ඕන කියලා කායික වේදනාත්මක බවක් හෝ රළුපරළු බවක් නැති වෙන්න ඕන එහෙම නැති කය පුදුමාකාර විදිහේ සහල්ලුවකට පත්ව කරගන්න පුළුවන් වෙන විදිහේ අවස්ථාවක් විය යුතුමයි මේ භාවනාවේ ඉම කෙලවර අභිමතාර්ථය කියලා බලාපොරොත්තු වෙන හිතන අදහස් තියෙන පිරිසකුත් තියෙනවා එතකොට බොජ්ජංගවල පස්සද්ධිය කියලා වෙනම ඕක සඳහන් වෙනවා වෙලා තියෙනවා සඳහනුත් වෙනවා ඊළඟ එක තමයි මේ ලෝකේ බොහොමයක් බලාපොරොත්තු වෙන තවත් එක විදිහක් තමයි භාවනාව කියන්නේ මොකක්නම් සමාධියක් ඒ කියන්නේ කායිකව සහ මානසිකව භුක්ති විඳින්න පුළුවන් එක්තරා නිශ්චලතාවයක් එක්තරා සුපහැදිලි වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් එක්තරා නිදහස් වීමේ මට්ටමක් තමයි භාවනාව කියන එකේ ලැබෙන්න උන පළ ප්‍රයෝජනේ නැත්නම් අවසානයේ ඉම කියලා හිතන පතන අවස්ථාවක් පිරිසකුත් ඉන්නේ අවසාන වශයෙන්ම තව එක පිරිසක් තියෙනවා අපි ඒ දකින්න ඕනෑම කාරණාවක් දිහා මධ්‍යස්ථ මතධාරීත්වය ඇති කරගෙන උපේක්ෂා සහගත භාවය කියලා කියන්නේ ඔකට ඒ හැම දෙයකම අල්ලා ගැනීමකුත් නැති බැහැර කිරීමකුත් නැති වෙන විදිහේ උපේක්ෂා සහගත භාවයක් තමයි භාවනාවේ පරතර ඉම කියලා හිතන භාවිතා බලාපොරොත්තු වෙන පතන පිරිසකුත් ඉන්නවා එතකොට මේ බොජ්ජංගවල බලනකොට ඔය කියන කාරණා හත අන්තර්ගත වෙලා තියෙනවා තවත් ඉතින් ওই තේහාට භාවනාවෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් අනිත් ඈ ගිහි කියවන්න අහසින් යන්න ඕවගේ මැජික් පෙන්වන්න ඕවගේ ඉතින් හිතට පතර බලාපොරොත්තු වෙන අවස්ථාවල් තියෙනත් පුළුවන් ඉතින් පුහු දේවල් කොහොම හරි සමස්යක් හැටියට ගත්තාම ලෝකේ බොහෝ පිටසක් බලාපොරොත්තු වෙන භාවනාවේදී අපිට යන්න හිතාගෙන ඉන්න අභිමතාර්ථයන් ටික ගොනු වෙලා කැටි වෙලා තියෙනවා මේ බොජ්ජංග හත අස්සේ කියන එකයි මේදාවි ස්වාමීන් වහන්සේගේ දැනීම මේ ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මෙහෙම
ඔය කාරණාව හත ඔහොම තිබ්බා වුණාට අපි දන්නේ නැහැ අපි ඌවට පත් වෙනවද නැද්ද කියලා. සිහියෙන් විතරක් ඉන්න බලාපොරොත්තු වෙන කෙනා ට සමහරක් වෙලාවට හම්බ වුණොත් එහෙම ආස්වාසේ මුලමෙදාග එයා සතුටු නෑ පිනතුනේ මුලමෙදාග දකින්න සතුටු නැති වෙන්න පුළුවන් මොකද එයාගේ බලාපොරොත්තුව තියෙන්නේ සිහිය විතරක් සිහියෙන් විතරක් ඉන්නවා කියන එකට කවුරු හරි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් භාවනාවේ මුලමෙදාග නැත්නම් ඒ දකින්න අරමුණේ මුලමෙදාග කියලා කියන කාරණාව දකින්න ඔකට ලෝකයක් කියන විපස්සනාවක් කියලා මොකක් වුණත් කමන්නේ ඒක දකින්න ගොඩක් වෙලාවට නොහැකි වෙන්න පුළුවන් මොකද තමන් බලාපොරොත්තුව කියලා කියන දේත් එකයි මේක කරන්ට යන්නේ එතකොට එතන තියෙන දේ අපි දකින්නේ නැහැ ඒක හන්දා මොකද දකින්න බලන්නේ තමන්ට ඕන දේ හදලයි ඒ තමන්ට ඕන දේ හදලා දකින්න එක නෙවෙයි වර්තමානයේ කියලා කියන්නේ මේ නෛර්යානික ධම කියලා කියන්නේ එතකොට සතිපට්ඨානය පුරුදු කිරීම තුළින් පින්නතුනේ අපිට හම්බ වෙනවා මේ කාලයක් මේ කියන භවනාවේ යෙදිලා ඉන්නකොට අපි ඇත්තටම අර භවනාව කරලා ආපස්සට මතක් කරනවා නම් අපිට හම්බ වෙනවා ඒක භවනා වාරයක් තුල තමන් පුද්ගලිකව සිහියෙන් හිටපු අවස්ථා මොනවද තමන් පුද්ගලිකව තමන්ගේ අභිමුඛයට ආපු ඕනෑම අරමුණක එක්ක මුල එක්ක මැද එක්ක අග කියලා කියන මේ කාරණාවල් තුනේ එකක් හෝ කීපයක් හෝ සම්පූර්ණයෙන්ම දැකපු අවස්ථාවක් තියෙනවා කියලා දකින්න බැරි වෙච්ච අවස්ථාවක් තියෙනවා කියලා ඒ වගේමයි සිහියෙන් හිටපු අවස්ථාවක් තියෙනවා කියලා සිහියෙන් හිටපු නැති අවස්ථාවක් තියෙනවා කියලා අපිටම තේරෙන්න පටන් ගන්නවා අපි මේ භාවනාවට සිහිය පිහිටවීමට নিমগ্ন වෙලා හිටියොත් ඒකට සාක්ෂි ඔයතුම්ගේ කමඨහන් වාර්තාවලින්ම ගත්තොත් ඔයතුම කියනවා ස්වාමීන් වහන්සේ භාවනාවට වාඩි වුණා ටික වෙලාවක් භාවනාව කරගෙන ගියා ඊට පස්සේ හිත පිට ගියා හිත පිට ගියා හිත පිට ගියා උභාසයේගේ උපදේශය උනේ හිත පිට යනවා කියන එක දැනගන්නට ඒකත් කළා ඊට පස්සේ යම් කිසි වෙලාවකට පස්සේ ආපහු ශරීරයට ආවා එතකොට දැන් අපි අපේ පැත්තෙන් හිතන එක තමයි අපි භාවනාව හරියට සිදු කරලා නැහැ කියන එක ඒ වුණාට සතිපට්ඨානේ පැත්තෙන් ගත්තොත් අපි මුලින් ඉඳලා කතා කළොත් භාවනාවට වාඩි වෙනවා අපේ ශරීරයේ තේරෙනවා මොකක් හරි ඉන්න විදිහ තේරෙනවා අරමුණ තේරෙනවා ඊළඟට හිත පිට යනවා හිත පිට ගිහිල්ලා තියෙනවා ඒ හිත පිට ගිහිල්ලා යන බවත් තේරෙනවා නෝ ඊළඟට හිත පිට ගිහිල්ලා ඉවර වෙලා ආපහු ශරීරයට හොප තමන්ගේ භාවනා අරමුණට එනවා කියලා තේරෙනවා නෝ අපි සිහිය හැටියට අල්ලගන්නේ පින්නතුනි මේ ශරීරය තුල හිටියා කියන එකයි ආපහු ශරීරයට ආවා කියන එකයි විතරයි ඒකෙදි මේ පළවෙනියෙන්ම ශරීරය තුල හිටියා කියන කොටසට ලොකු වටිනාකමක් අපි දෙනවා හිත පිට ගියාට පස්සේ ආපහු ශරීරයට හිත එනවා කියන එකට කනට ගහලා තමයි ගන්නෙ මොකද පිට ගියේ හිත තමයි මෙතනට මේ ආපහු අරන් ඇවිල්ලා තියෙන්නේ එන්නේ කියලා අර ඍණාත්මක අදහසක් අපි ගාව තියෙන්න පුළුවන්. ඒ සිහිය පළක් නැහැ කියලා. නමුත් අපක්ෂපාතී නිරීක්ෂණය කියන එකේ තේරුම තමයි මේ අපක්ෂපාතී නිරීක්ෂකයා ඉන්නේ පැත්තකට වෙලා. එයා හුදෙක් නිරීක්ෂණය කරනවා මිසක එයා ඒක කරන කෙනා නෙවෙයි. අපි මේ කරන දේ දිහා අපිම බලාගෙන හිටියොත් මෙතන සිද්ධ වෙලා තියෙන්නේ එක්කෙනෙක් භාවනාවේ එක කාලයකදී සිහියෙන් ඉඳලා තියෙනවා ශරීරය තුලින් ඒ ශරීරය තුල හෝ එයාගේ කමඨහන් අරමුණ තුල
ඊට පස්සේ එයාගේ සිහිය එතනින් බිඳිලා ගිහිල්ලා තියෙනවා සිහිය සිටවිල්ලකට. එයා ඒ දේ දැනගෙනත් ඉඳලා තියෙනවා. එතකොට මෙයා තාම ඉන්නේ සිහිය තුලයි. ඊළඟ කොටසට ගියොත් ඒ සිටවිල්ලේ ඉඳලා 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 ඒ සිටවිල්ලෙන් අයින් වෙලා මෙයා ආපහු තමන්ගේ භවනා ආරමුණට ඇවිල්ලා තියෙනවා. මෙයා මේ ඉන්නේ සිහිය තුල. අනේ එතකොටයි අපිට අහුවෙන්නේ අපි සිහිය කියන දේ තුල ඉඳලා තියෙන්නේ මොන ආකාරයටද කියලා. හැබැයි ඕක අපි බලාපොරොත්තු වෙන සිහිය නෙවෙයි. ඕක අපි බලාපොරොත්තු වෙන භවනාවේ ඉලක්කය නෙවෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ ආනාපානය නම් කරන්ට යන්නේ ආනාපානයම අපි භවනාවට වාඩි වෙලා ඉන්නේ හැම වෙලේකම කරන්ට මොන. ඒක අපිට කරන්ට බෑ. ඒක වෙන්නේ නැහැ. ඒක හරියට නැඳට ගිහිල්ලා නිදාගන්නට අපි හිතන වංග ඇලේටම හැරලා නිදා ගන්නවමයි කියලා. ඒක වෙන්නේ නැහැ ඔබ හිතමු. අනිත් පැත්තට හැරෙන්නත් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. එතකොට පින්න තුනේ භාවනාව කරලා ආපස්සට මතක් කරන එකෙන් තමයි අපිට හම්බ වෙන්නේ අපි භාවනාව සිදු කිරීම තුළින් සිහිය කියන දේ තුළට කොච්චරක් নিমগ্ন වෙලා ඉඳලා තියෙනවද කියලා. හැබැයි ඒකෙදි අපිට පේන දේ අපි බලාපොරොත්තු වෙන දේ නොවෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි.